සියලු දෙනාම නැවතත් අපගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ඔයගලන්ට ගේන්න හිතුවේ අපේ මේ සැප්තැම්බර් 18 වෙනිදා 2024 සැප්තැම්බර් 18 වෙනිදා ලොකු ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බා. ඉතින් ඒකේ පොඩක් ඒගොල්ලන් අලුතෙන් නීති රීති ටිකක් හඳුන්වලා දුන්නා. ඉතින් ඒක ගැන පොඩි විස්තරයක් ගේන්න තමයි මේ වීඩියෝ එක ඔයගලන්ට අරන් එන්න හිතුවේ. ඉතින් අපේ මේ කැනඩාවේ ඉන්න ඉමිග්‍රේෂන් මිනිස්ටර් මාර්ක් මලයි, එතකොට එම්ප්ලොයිමන්ට් ඩිවලප් බාරව ඉන්න මිස්ටර් බ්‍රොසනෝල් කියන එක්කෙනයි එකලං හැම ලොකු ස්ටේට්මන්ට් එකක් දුන්නා. මේකේ අලුතෙන් ස්ටුඩන් වීසා වලට නීති රීති හයක් එකලං අලුතෙන් ඉන්කලූඩ් කරලා දුන්නා. මොකද කලින් වලට වැඩිය දැන් පොඩක් ස්ටුඩන් වීසා එනකොට ටිකක් අමාරුයි, ටිකක් එකලං පොඩක් අමාරු කෙරුවා. ඉතින් මොකද කියන්නේ, ඉතින් මේක ඔගලන් දකින්න ඇති පහුගිය කාලේ ගොඩක් ස්ටුඩන්ස්ලා ඔය මේ ගොඩක් කට්ටිය උද්ඝෝෂණය කෙරුවා කැනඩාවල ඔගලන් දකින්න ඇති. ඉතින් ඒ වගේ දේවල් වෙයි. ඉතින් කැනඩියන් කට්ටිය ගොඩක් උද්ඝෝෂණය කරුවා ඒගොල්ලන්ට ජොබ්ස් නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මේ ඉතින් ඒගොල්ලන් මේ ජොබ් මාකට් එකේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට පිළිතුරක් වශයෙන් තමයි මේගොල්ලන් මේ අලුතෙන්ම මේ නීති රීති ටික හඳුන්වලා දුන්නේ. ඉතින් අනිත් එක තමයි ගොඩක් මේ ෆ්‍රොඩ්ස් හැපනින් වෙනවා. ඉතින් මගේ කලින් වීඩියෝ එකත් ඔයගොල්ලන්ට මම කිව්වා. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් නෙමෙයි අපි බලාපොරොත්තුන්නේ 2024 ෆෝල් එක අපි හිතුවා ඒගොල්ලන් අලුතෙන් ඉමිග්‍රේෂන් සිස්ටම් ටිකක් ඉන්ට්‍රඩියස් කළා දෙයි කියලා. ඉතින් ඒ වගේ දෙයක් නේ බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් මේගොල්ලන් තවත් තවත් මේ කැනඩාවට එන විදිය ගොඩක් අර මේ කියන්නේ ගොඩක් කියන්නේ බොරු කරන කට්ටියකින් බේරෙන්න කට්ටියට ඉතින් ඒ වගේ දේවල් වලට ඒගොල්ලන් පිළියමක් යොදලා තමයි තියෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම කියන්නේ ඕගලංගුත් 2025 2026 කැනඩා වලට එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඉතින් මේවා ගැන පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න. මොකද ගොඩාක් නීති රීති තද කරලා තියෙන්නේ. ඉතින් කලින් වගේ නෙමෙයි ගොඩාක් මේ කියන්නේ ස්ටුඩන්ට් පර්මිට්, එතකොට PGW ස්ටුඩන්ට් පර්මිට්, එතකොට ඒ වගේ දේවල් වලට දැන් ගොඩාක් අමාරුයි. කියන්නේ තාමත් ඒවා ඉෂ්‍යු කරනවා. ඒ වුණාට ඒවලට බලන සුදුසුකම්, එතකොට ඒවලට ඕන කරන ડોකියුමන්ට්ස්, එතකොට ඒවලට දෙන පහසුකම්, ඉතින් ඒ වගේ දේවල් ගොඩක් වෙනස් කරලා තියෙන්නේ. දැන් කලින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ස්පවුසර්ස්ලා, එතකොට ඉන්න බබාලා ඒගොල්ලන් ඔක්කොම අරන් එන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගොල්ලන් දන්නා මේ ජනවාරි වල ඒගොල්ලන් රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් වෙනස් කෙරුවා. ඔයගොල්ලන් PGW කියන ඒ වගේ ස්ටඩි පර්මිට් එකක් ඇප්ලයි කරන අවුරුදු 3ක ස්ටඩි පර්මිට් එකක් ඇප්ලයි කරලා වුණොත් තමයි ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ ඔයගේ වයිෆ් බබාලා වරන් එන්න. ඒක ඒගොල්ලන් මේ ජනවාරි වල ඉන්ට්‍රොඩියුස් කළා. ඉතින් මේ පාර මේගොල්ලන් කියනවා ඒ PGWP කරන්නත්, ඔයගොල්ලන් කෝස් එක කරලා ඉවර වෙලා PGWP කරන්නත් ඔයගොල්ලන් අවුරුදු එකමාරක අවුරුද්දේ මාස 6ක කෝස් එකක් කරන්න ඕනේ. ඒගොල්ලන්ටත් තමයි සුදුසුකම් බලලා තමයි ඒගොල්ලන්ට ෆැමිලි එක ගේන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ස්පවුසස් ලා ගේන්න පුළුවන් විදියට ඒගොල්ලන් වර්ක් පර්මිට් ඉෂු කරන්නේ. මොකද කලින් කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් කියනවනම් එයාගේ වයිෆ්ට හම්බෙනවා, ඒ වයිෆ් හරි හස්බන්ඩ් හරි දෙන්නගේ එක්කෙනෙක්ට ස්පවුස්ට හම්බෙනවා ඕපන් වර්ක් පර්මිට් එකක්. ඉතින් ඒ ඕපන් වර්ක් පර්මිට් එකට එයාට ඇවිල්ලා ඕන තැනක වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ඉතින් තිබ්බ හරිම පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක් තිබ්බ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඕන ස්ටුඩන්ට් කෙනෙක් දැන් ඒක කැටගරයිස් කරලා ඉතින් ඒ වගේ මේ වගේ කෝස් එක මේ වගේ කෝස් එකක් කරන්න ඕනි කියලා. මොකද ඒ කෝස් එක කරලත් ඉතින් අර එන ඕපන් වර්ක් පර්මිට් එකේ නා, එතකොට PR එක ගන්න වගේ නම් එතකොට කැනඩාවල තියෙන high demands job skill පැත්තෙන් යා job එකක් කරනවා නම් විතරයි ඒ වගේ දේවල්. ඉතින් මේ වගේ නීති රීති කියන්නේ හඳුන්ලා දීලා නැහැ මීට ඉස්සෙල්ලා කවදාකවත් කැනඩා immigration history එකේ කැනඩා කියන රටේ. ඉතින් මේක හරිම කියන්නේ පෙරලිකාරී දැනුම් දීමක්. ඉතින් ගොඩාක් ස්ටුඩන්ට්ස්ලට එතකොට වර්ක් පර්මිට් එන කට්ටියට, ඉතින් මයිග්‍රේට් වෙන්න ඉන්න කට්ටියට ගොඩාක් දේවල් බලන්න වෙනවා. ඉතින් මේ වගේ දෙයක් මම කිව්වා වගේ ගොඩක් කාලෙක ඉඳන් මෙහෙම කැනඩාවේ මෙහෙම ඉන්ට්‍රඩියුස් කරලා නැහැ. ඉතින් මොකද මගෙන් කලින් වීඩියෝ එකෙත් ඔයගොල්ලන්ට කිව්වා, මොකද කැනඩාවල ඇවිල්ලා දැන් මේ ඔය high demand cities ඔය ටොරන්ටෝ, මොන්ට්‍රියල්, එතකොට වැන්කූවර් වගේ සිටි ඇවිල්ලා ඕවර් ක්‍රවුඩඩ් වෙලා ඉන්නේ. ඉතින් ඒක හින්දා එතන ඒ පැති වල පොඩ්ඩක් ජොබ්
හිඟ තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට මේ රටේ ඉන්න කට්ටියට ජොබ්ස් වලට ඒගොල්ලන්ට මේ වේකන්සිස් වලට ඒගොල්ලන්ගේ පුරක් පාඩු පිරිපහන්න කැනඩියන්ස් ලව ගන්න නැතුව වෙලා වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේගොල්ලන් උද්ඝෝෂණය කරලා ඉතින් මේ ඉන්න අපේ ඉන්දියන් කට්ටිය තමයි ඉතින් අල්ලපු රටේකට තමයි ගොඩක් මේ උද්ඝෝෂණය කරලා එක එක දේවල් කරන්නේ. ඉතින් ඒගොල්ලන් තමයි මේ මේ රටට ගොඩාක් ෆේක් විදියට එන්නේ ඉතින් අපේ ලංකාවෙන් නිමි. ඉතින් ඒ ප්‍රශ්න උඩ තමයි මේ හැම දෙයක්ම නැති කරන් තමයි මේ නීති රීති ගොඩාක් තද කරලා තියෙන්නේ මේ කැනඩාවල. ඉතින් ඕක තමයි ඉතින් වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම නීති රීති දාපාම ඉතින් මොන රටකින් එන කනෙක්ට් වුණත් ඉතින් සුදුසුම එක්කෙනා හරිම ડોකියුමන්ට්ස් දාලා හරි විදියට තමයි එන්න ඕනේ. ඉතින් නැත්තම් ඉතින් මොකද ඒගොල්ලන් මේ පාර බජට් එකිනුත් ලොකු ගාණක් මෙයා කරලා තියෙනවා ඉමිග්‍රේෂන් එකට. මොකද ඒගොල්ලන්ගේ අලුත් උපකරණ එපා මෙයා ගොඩාක් අරන් තියෙනවා. මොකද ෆේක් ડોකියුමන්ට් ඒගොල්ලන්ට හරියටම හඳුනා ගන්න පුළුවන් විදියට. මොකද ස්ටාෆ් එකත් ගොඩක් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒකටම ඉමිග්‍රේෂන් එකටම ඒගොල්ලන් ගොඩක් සල්ලියක් වෙන් කරලා තියෙන එකත් ඒකේම ඉනවුන්ස් කරලා කිව්වා. ඉතින් මොකද ඒ හැම දෙයක්ම නවත්තන්න ඉතින් ඒගොල්ලන්ට සේවකයෝ හිටියොත් ඒක හරියටම තේරුම් ගන්න නවත්තන්න පුළුවන් කියලා. ඉතින් ඒගොල්ලන් දන්නවා කැනඩාවට එන්න ගියාම දැන්ටත් තියෙන හරිම අමාරු පොඩි මිස්ටේක් එකක් වුණත් ඉමිග්‍රේෂන් එකෙන් හරවලා අරිනවා. ඉතින් කැනඩා වීසා හම්බුණාත් කැනඩා වර්ක් පර්මිට් මොනවා හම්බුණාත් ඔයගොල්ලන් දන්නවා ඔයගොල්ලන් කවුන්ටර් එකට ඇවිල්ලා කැනඩා ඉමිග්‍රේෂන් එකට ඇවිල්ලා එතනින් ඒගොල්ලන් රිජෙක්ට් කරුවා කියන්නේ ඉතින් ආයෙත් කාටවත් මුකුත් කරන්නේ අනිවාර්යයෙන්ම අපි ආපු රටට ආපහු යන්න ඕනේ. ඉතින් ඒ වගේ සිකියුරිටි එකක් තියෙන ඉමිග්‍රේෂන් එකට මේගොල්ලන් තවත් මේක නීති රීති රත්තද කරලා ඔක්කොම ડોකියුමන්ට්ස් හරීම හරියාකාරව බලන්න කියලා. ඉතින් එහෙම දෙයක් තමයි මෙතන ඒගොල්ලන් ගොඩක් ඒ කන්ෆරන්ස් එකේ ගැන කතා වුණේ. ඉතින් ගොඩාක් කට්ටිය ප්‍රශ්න අහනවා. ඉතින් මේගොල්ලන් ඒවලට උත්තර සපයනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා වුණේ මම ඔයගොල්ලන්ට ඉතින් කියන්නම් මේකෙන් එකකින් එකට. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ ඇත්තටම මේ කැනඩාවට මේ ඉතුරු කාලය කියන්නේ 2025 2026 ඉමිග්‍රේෂන් පැත්තෙන් කැනඩාවට සංක්‍රමණය වෙන කට්ටිය පොඩක් අඩු කරන්න තමයි මේකලම් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මොකද 2019 කැනඩාවේ මේ කියන්නේ ටෙම්පර් රෙසිඩන්ස් ලගේ මේ ඒගොල්ලන් සංගණනයක් කරන් තියෙනවා. ඒකේ ඉඳලා තියෙන්නේ 437,000 people තමයි ඉඳලා තියෙන්නේ කැනඩාවේ මේ ටෙම්පරරි වර්කර්ස්ලා ටෙම්පරරි රෙසිඩන්ස්ලා. ඉතින් එතකොට ඒක 2019 ඉඳන් 2023 මේ අවුරුදු 3-4 ඒක 1.2 million වෙනකන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි වෙලා තියෙන ඉන්ෆ්ලේෂන් එක. ඉතින් මොකද අර මේ කෝවිඩ් දවස්වල මේ කැනඩාවලට ඇවිල්ලා කට්ටිය කැනඩාවල හිර වුණා. ඉතින් ඒක හින්දා ඒගොල්ලන්ට ආපහු ඒ රටවල් වලට යන්න බැරි හින්දා කැනඩා ගවර්න්මන්ට් එකෙන් ඒගොල්ලන්ගේ හොඳකම හින්දා ඉන්න කට්ටියට ඔක්කොටම එලිජිබල් ජොබ්ස් කරන කට්ටියට එහෙම ඒගොල්ලන්ට ජොබ් කරන්න. එතකොට ඒගොල්ලන්ට පර්මනන්ට් රෙසිඩන්ට් ඒගොල්ලන්ට ඔටෝමැටිකලි හම්බුණා කිව්වනම් හරි. ඉතින් ඒ වගේ දුන්නේ. ඉතින් ඒකෙන් තමයි ගොඩාක් මෙතන මේ ප්‍රශ්නේ වුණේ. ඉතින් දැන් ඒගොල්ලන්ට ඕනෙ කරලා තියෙනවා ඒ කට්ටිය පොඩක් නවත්තන්න. මොකද මේ පාලනය කරගන්න විදියක් නෑ. මේ මොකද ගෙවල් වල උනතාවය තියෙනවා. එතකොට ජොබ්ස් වල ජොබ් මාකට් එකේ පොඩ්ඩක් ප්‍රශ්න වෙලා තියෙන හැම ප්‍රාන්තෙම නිමි. මම කියපාර මේ ෆේවරිට් කියන්නේ ප්‍රධාන නගරවල තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට තාමත් කැනඩාවල මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ ඔය තියෙනවා මේ වැඩි දියුණු නැති ප්‍රාන්ත එහෙම තියෙන ඒවල තියෙනවා කැටගරිස් වයිස් ජොබ්ස් තියෙන. ඉතින් ඒවලට ඕන කරන ජොබ්ස් වලට තාමත් ඒගොල්ලන්ට වේකන්සිස් තියෝනේ. ඒගොල්ලන්ට ෆොරින් වර්කර්ස් ලවනේ. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් අර මේන් ඒගොල්ලන් බලන්නේ කොහොම හරි මෙතනට එන කට්ටිය ස්ටුඩන්ට් පර්මිට් වලින් එතකොට ටෙම්පරරි වර්කර්ස්ලා එතකොට ඒගොල්ලන්ගේ එන ස්පවුස්ලා එතකොට ඒගොල්ලන්ට ඕනම කරන කට්ටිය විතර කරගත්තම මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ට විසඳන්න පුළුවන් කියලා තමයි මේ නීති රීති ඒගොල්ලන් මේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ජනවාරි වල ඒගොල්ලන් අනවුන්ස් කරා 2024 මේ වසරට අපි ස්ටුඩන්ට්ස්ලා ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ 485,000 විතරයි මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට අපි කැනඩාවට එන්න චාන්ස් එකක් දෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ නීති රීති දාලා තියෙන්නේ මොකද ඒක 2025 2026 ඒගොල්ලන් බලාපොරොත්තු වෙන එක 10% වලින් රිඩියුස් කරලා එතකොට
435,000 විතර තමයි එකලං බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනින් උත් ගොඩාක් අඩු වෙන ඔයගලන්ට පේනවා ඇති 50,000ක විතර ස්ටුඩන්ට්ස්ලාට කැනඩාවට එන්න තියෙන අවස්ථාව හිමි වෙනවා. ඉතින් ඒකෙනුත් ඒගොල්ලන් හොඳම කට්ටිය තමයි බලලා ඔක්කොම කරලා ගන්නෙ. ඒ ડોකියුමන්ට්ස් හරියට තියෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඉති කරලා තියෙන යුනිවර්සිටි ඒ වගේ දේවල් ඔක්කොම හරියටම බලන. එතකොට IELTS කෝ එක ඒ වගේ ඉතින් දේවල් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට ඉදිරියේදී කියන්න අනිත් ඒවා මොනවද කියලා. ඉතින් අනිත් එක තමයි මේ අවුරුද්දේ පටන් ගත්ත දවස්වල ඉඳන් මේගොල්ලන් තිබ්බා මේ ප්‍රොවින්ෂල් ඇටැස්ටේෂන් ලෙටර් එක. මොකද ඔයගලන් ඉන ප්‍රොවින්ස් එක, ඒ ප්‍රොවින්ස් එකෙන් ඔයගලන්ට ඇටැස්ටේෂන් ලෙටර් එකක් ගන්න ඕනේ. මේ කෝස් එකට මම එන්නේ මෙන්න මේකට, මෙයා සුදුසුයි කියලා අපිට ඒ වගේ අර ඉන්විටේෂන් ලෙටර් එකක් වගේ ඇටැස්ටේෂන් ලෙටර් එකක් වගේ තියෙන ඔක්කොම ටික ඇටැස්ටඩ් කරලා ගන්න ඕනේ ඒකත්. ඉතින් කලින් මේක ඕන කරලා තිබ්බේ කොලෙජ් ඩිප්ලෝමායි කොලෙජ් ඩිග්‍රී කරන කට්ටියට තමයි ඒ ටික ඕන කරලා තිබ්බේ. ඉතින් දැන් මේක PGWP මාස්ටර්ස් කරන කට්ටියට, ડોක්ටරි කරන කට්ටියට ඒගොල්ලන්ටත් ඇටැච් කරලා ඇටැච් මේ ප්‍රොවින්ෂල් නොමිනි ලෙටර් එකක් යන්නේ ප්‍රොවින්ස් එකෙන් ලෙටර් එකක් ඇටැච් කරලා ගන්න ඕනේ. ඉතින් ඒකත් ඉතින් ලොකු දෙයක් තමයි. ඉතින් ඒකත් ඉතින් මේක තමයි ස්ටුඩන්ට්ස්ලට අනවුන්ස් කරපු ලොකුම දේ. ඉතින් මේ ලෙටර් එකට කියන්නේ PAL. ඉතින් ડોක්ටරි කරන එකලන්ටයි මාස්ටර්ස් කරන කට්ටියටයි 12% ඒගොල්ලන්ට රිසර්වේෂන් එකක් කරලා තියෙනවා මේ මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් ඒ වුණත් කලින් මේක PAL ඒ අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ මේ ස්ටුඩන්ට්ස්ලට. ඉතින් මේ මේකටත් මේකත් අලුතෙන් ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා. මේකත් ඉතින් ලොකු දැනුම් දීමක් තමයි මේ මේ ස්ටුඩන්ට්ස්ලට. ඉතින් ඒකයි. ඉතින් අපි කතා කරුවොත් මේ මාස්ටර්ස් කරන ඒගොල්ලන්ට, ડોක්ටරි කරන ඒගොල්ලන්ට, ඒගොල්ලන්ගේ පවුල් වලට කියන්නේ ෆැමිලි එකට ස්පවුසස් ඕපන් වර්ක් පර්මිට් ගැන කතා කරුවොත්, ඉතින් ඒ ස්ටුඩන්ට් ડોක්ටරි කරන එක්කෙනෙක් හරි මාස්ටර්ස් කරන එක්කෙනෙක් හරි ඒ කෝස් එක තියෙන්න ඕනේ අවුරුද්දයි මාස 6කට වැඩි වෙන්න ඕනේ කෝස් එක. ඉතින් එතකොට තමයි තමන්ගේ ෆැමිලි එක අරන් එන්න කැනඩාවෙන් අනුමැතිය දෙන්නේ. කලින් නම් එහෙම දෙයක් නැහැ. නිකන් කියන්නේ ඕනර් ස්ටුඩන්ට් කෙනෙක් කියන්නේ බිස්නස් මැනේජ්මන්ට් ඒ වගේ ඕන දෙයක්, හොස්පිටැලිටි ඒ වගේ ඕන දෙයක් කරන කෙනෙක්ට තමන්ගේ ෆැමිලි එක ඔක්කොම අරන් එන්න පුළුවන්. දැන් ඒකත් ලොකුම අනවුන්ස් කිරීලක් තමයි. ඉතින් ඒකත් ගොඩක් වෙනස් කරුවා ඒ නීතියත්. ඉතින් ඒක ගොඩාක් ස්ටුඩන්ට්ස්ලට බලපාන දෙයක් ඒකත් ඇවිල්ලා. දැන් අපි කතා කරමු ඕපන් වර්ක් පර්මිට් ගැන. ඉතින් ඕපන් වර්ක් පර්මිට් කලින් ලෝ ස්කිල්, හයි ස්කිල්, එතකොට ඒ වගේ එහෙම දෙයක් මේ ජාති භේදයක් තිබ්බේ නැහැ. ඕන කෙනෙක්ට ජොබ් එකක් හම්බුණා අවුරුද්දකක වීසාවක් එක්ක. ඉතින් එයාට ඇවිල්ලා එයාගේ ෆැමිලි එකම ගන්න පුළුවන් මෙහෙට. ඉතින් එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. දැන් ඒක ඒගොල්ලන් කැටගරයිස් කරලා තියෙනවා ලෝ ස්කිල්ස් වර්කර්ස්ලට තමන්ගේ ෆැමිලි එක ගේන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට විතරක් ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ඕනේ නම් ඒගොල්ලන්ගේ ෆැමිලි එක ගේන්න ඒගොල්ලන් ජොබ් එකක් කරන්න ඕනේ. හයි ස්කිල් ඒ කියන්නේ ડોක්ටර්, ඉංජිනියර්, එතකොට හෙල්ත් කෙයාර් පැත්තෙන්, එතකොට ඒ වගේ මේ හයි ස්කිල් හයි ඩිමාන්ඩ් ජොබ්ස් කරන්න ඕනේ කැනඩාවල. ඉතින් ඒගොල්ලන්ට විතරයි ඒගොල්ලන්ගේ ෆැමිලි එක ගේන්න පුළුවන්. ඉතින් කලින් ඔහොම තත්ත්වයක් තිබ්බේ නැහැ. කලින් අපි ඇවිල්ලා මාස 3ක් විතර යනකොට අපිට ලංකාවේ හරි අපේ ෆැමිලි එක ඉන්න තැනකින් ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕපන් වර්ක් පර්මිට් එකක් ඇප්ලයි කරන්න පුළුවන් කැනඩාවලට ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ අපි අපේ ස්පවුස් කියන්නේ අපේ වයිෆ්, දැන් මගේ වයිෆ් වැඩ කරන්නේ ක්ලෝස් වර්ක් පර්මිට්. ඉතින් එයා ක්ලෝස් වර්ක් පර්මිට් වැඩ කරනකොට එයාට පුළුවන් ඒ ක්ලෝස් පර්මිට් එයා වැඩ කරන්න ආපු තැන වැඩ කරන්න. ඉතින් මට පුළුවන් මං එන්නේ ඕපන් වර්ක් පර්මිට්, මට පුළුවන් ජොබ්ස් දෙකක් තුනක් උනත් කරන්න. අපිට වෙලාව තියෙනවා අපිට ජොබ්ස් හතරක් උනත් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට වෙලාව වෙන් කරගෙන අපිට එක එක තැන්වල පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් පාසුකම් තිබ්බා. ඉතින් ඒ ඔක්කොම දැන් මේ නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එහෙම එන්න පුළුවන් වෙලා තියෙන ඕපන් වර්ක් පර්මිට් ඉෂ්‍යු කරන්නේ දැන් මේගොල්ලන් හයි ස්කිල් වර්කර්ස්ලටයි. ඉතින් මේකෙන් උත් ගොඩාක් ඒගොල්ලන් කට් ඩවුන් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩාක් ඇප්ලිකේෂන් කට් ඩවුන් වෙයි කියලා. මොකද ඉතින් ගොඩක් කට්ටිය මේ වගේ රටකට එන්න හදන්නේ ෆැමිලි එකක් එක්ක එන්න තමයි බලන්නේ. ඉතින් එතකොට ඒගොල්ලන් බලනවා ඉතින් මෙහෙට එන්න බැරි වුණොත් අපිට වෙන කොහෙන් රටකට යන්න පුළුවන්ද ෆැමිලි එකත් එක්කම. ඉතින් අපිත් ප්‍රධාන හේතුව තමයි කැනඩාවට එන්න තෝරගත්තේ. අපි
මුළු ෆැමිලි එකටම එන්න පුළුවන් වෙන හින්දා අපි අවිලි ඉතින් අපේ කැනඩාවල අලුත් ලයිෆ් එකක් පටන් ගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් එහෙම තමයි හින්දා තමයි අපි ආවේ. ඉතින් අපිට මෙහෙට ෆැමිලි එකත් එක්කම එන්න බැරි නම් අපි කවදාකවත් කැනඩාවට එන්න ට්‍රයි කරන්නේ. ඉතින් ඒකයි ගොඩක් හේතු. ඉතින් ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ කැනඩා වගේ රටකට එන්නේ, මයිග්‍රේට් වෙන්නේ. ඉතින් ඒ රට හොඳයි, දරුවන් හින්දා එන්නේ. ඉතින් ඒ වගේ දෙයක් බලපුවම ඉතින් ඒගොල්ලන්ත් ඉතින් වෙන රටකට යන්න බලලා. ඉතින් ඒකෙමුත් මේගොල්ලන් හිතනවා 100,000 විතර ඇප්ලිකේෂන් අප්ලයි කරන්න බැරි වෙයි කියලා. මොකද ලෝ ස්කිල්ස් වර්කර්ස්ලා අප්ලයි කරන්න බැරි වුණාම ඉතින් ගොඩාක් කට්ටි කියන්නේ අපි කියමුකෝ දැන් මැනේජර් පොසිෂන් එකක් කියමු, මැනේජර් කෙනෙක් ඉන්නවා කියමු, එක ඩිපාර්ට්මන්ට් එකකට ඉන්න එක මැනේජර් කෙනයි. ඉතින් එයාගේ යටතේ ඉන්නවා අනිත් කට්ටිය වැඩ කරන සේවකයෝ තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. එතකොට ඉතින් අර අර මේගලන්ට එකලංගේ ෆැමිලි එකත් එක්ක එන්න බෑ බැරි වගේ තත්ත්වයක් තියදී ඒගොල්ලන් දෙපාරක් හිතනවා. ඉතින් එතකොට මේගලන් බලාපොරොත්තු වෙනවා මේකිනුත් ගොඩාක් ඇප්ලිකේෂන් අප්ලයි කරන ප්‍රමාණය ෆොරින් වර්කර්ස්ලා අඩු වෙයි කියලා. ඉතින් ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙන්නේ, ඉන්න කට්ටියට පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ කාලය සම්පූර්ණ වෙනවා, ඒගොල්ලන්ට පර්මනන්ට් රෙසිඩන්ට් අප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ වලට තාම මොකුත් නීති රීති මොකුත් නැහැ. ඉතින් ඒකෙන්ද ප්‍රශ්න නැහැ. මේ ඔක්කොම ඉන්ට්‍රඩියුස් කරන්නේ නොවැම්බර් 1st ඉඳන් තමයි මේ ඔක්කොම ප්ලෑන්ස් ටික ඒගොල්ලන් ඉන්ට්‍රඩියුස් කරලා දෙන්නේ. ඉතින් දැන් දැනට මෙහි ඉන්න කට්ටියට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එන ඒගොල්ලන් බලන්නේ මේ නීති රීති දාලා එන කට්ටිය පොඩ්ඩක් අඩු කරගන්න තමයි ඒගොල්ලන් බලන්නේ. මෙතනට මේ ඒගොල්ලන්ට පැන නැගලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් පිළිතුරක් ලබා ගන්න තමයි මේගොල්ලන් මේ ඉතින් මේ හැම දෙයක්ම හැම එක්ස්පෙරිමන්ට් එකක්ම කරලා බලන්න හදන්නේ මේ කැනඩාවෙන්. ඉතින් අනිත් එක තමයි මේ නීති රීති වලින් ගොඩාක් එෆෙක්ට් වෙන එකක් තමයි PGWP වර්ක් පර්මිට් වලට. ඉතින් මොකද ඔයගලන් අවුරුද්ද කෝස් එකකට එනවා නම් කලින් ඔයගලන්ට අවුරුද්දේකට වීසා හම්බ වෙනවා. ඉතින් අවුරුද්දේකට එන්න පුළුවන්. ඉතින් අවුරුද්දේක කෝස් එකක් කරනවා නම් අවුරුදු 3කට ඔයගලන්ට වීසා හම්බ වෙනවා. ඊට පස්සේ අවුරුදු 3න් පස්සේ ඔයගලන්ට කෙලින්ම පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකෙන් ගොඩාක් ලේසි වෙලා තිබ්බා. ඉතින් දැන් ඔයගලන් මේ නීති රීති අනුව ඔයගලන් අලුතෙන් ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා සාමාන්‍ය පබ්ලික් කොලෙජ් වලට වගේ එනවනම් ඔයගලන්ට IELTS උත් කරන්න ඕනේ. IELTS කරන්න ඕනේ CLB5 වෙන්න. ඉතින් ඔයගලන් PGWP ඒ වගේ මේ කෝස් එකකට එනවනම් ඔයගලන් IELTS CLB7 වලින් ස්කෝ කරන්න ඕනේ. ඉතින් කලින් ඔයගලන් මේ ඩිප්ලෝමා එකක් කරන්න වගේ ආවනම් ඔයගලන්ට අවුරුද්දක් තියෙන, අවුරුදු දෙකක් තියෙන. ඉතින් අර එන්ට්‍රන්ස් එකේදී එච්චර බලන්නේ IELTS CBL5 කරලා ඊට පස්සේ ආදුතෙන් ආපහු 7 එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඇත්තටම දැන් මේ නීතිය අනුව ඔයගලන් පෝස්ට් ග්‍රැජුවේට් PGWP වගේ කෝස් එකකට යනවා නම් ඔයගලන් අනිවාර්යයෙන්ම IELTS 7 කරලා තමයි ඒකට සුදුසුකම් ලබන්න ඕනේ. ඒකත් ඉතින් බෙන්ච්මාර්ක් එකක් කරලා තියෙනවා ඒගොල්ලන්. මේක නොවැම්බර් 1st ඉඳන් තමයි ඒගොල්ලන් ඒක ඉන්ට්‍රඩියුස් කරලා දෙන්නේ යන්නේ. ඉතින් නොවැම්බර් 1st වලට ඉස්සෙල්ලා කවුරුහරි ඇප්ලයි කරන ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් නොවැම්බර් 1st වලින් පස්සේ ඇප්ලයි කරන්න යන එකට මේ හැම නීතියක්ම වළංගු වෙනවා. ඉතින් අනිත් එක තමයි රිෆියුජි ක්ලේම්ස් කියන්නේ ඇසයිලම්. ඇසයිලම් කියන්නේ රිෆියුජි. ඉතින් ගොඩාක් ඔයගලන් දන්නවා කැනඩා ගොඩාක් හියුමන් රයිට්ස් වලට ගරු කරන රටක්. ඉතින් මේ රටට කවුරු හරි කෙනෙක් විසිට් හරි ඇවිල්ලා මොන ක්‍රමයකින් හරි මේ රටට ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලන් රිෆියුජි අප්ලයි කරලා ඇසයිලම් එහෙම කරුවොත් ඉතින් ඒගොල්ලන්ට මේ රටෙන් ඒගොල්ලන්ගේ කරුණු වලට සමන් දීලා ඉතින් ඒගොල්ලන් හරි දෙයක් ඒගොල්ලන් කියනවනේ. ඉතින් ගොඩක් කට්ටිය කියන අපේ රටවල වලට යන්න බෑ, අපිට මරණ තර්ජන ඒ වගේ දේවල් ඉදිරිපත් කරලා ඉතින් ඒගොල්ලන් ඒවා ප්‍රූෆ් කරපුවාම ඉතින් ගොඩාක් ඒගොල්ලන්ට මේ රටේ ඇසයිලම් කියලා රෙෆියුජි ක්ලේම් එකක් දෙනවා. ඉතින් රෙෆියුජි ක්ලේම් එකක් කියන්නේ හරියට ඕපන් වර්ක් පර්මිට් එකක් වගේම තමයි, අවුරුද්දේක වීසා එකක් දෙනවා. ඉතින් අවුරුද්දේක ඇත්තට ඒගොල්ලන්ට ඕන තැනක වැඩ කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒගොල්ලන් ඊට අවුරුද්දක් විතර වැඩ කරලා ඊට පස්සේ ඒගොල්ලන් ඕන කරන ඩොකියුමන්ට්ස් ඒ ටික ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ ඒගොල්ලන්ට මෙහි පර්මනන්ට් රෙසිඩන්ට් අප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ පාත් එක ගොඩක් කට්ටිය යූස් කරනවා. ඉතින් මේක ගොඩාක් ඇබියුස් කරලා තියෙනවා ගොඩක් කට්ටිය. ඉතින් මේකත් නවත්තන්න මේගොල්ලන් මේ සමුළුවේදී ගොඩක් දේවල් කතා කරුවා. ඉතින් මේගොල්ලන් කිව්වා මේකට හරි දේ බලනවා, ඒත් අපේ තියෙන හියුමන් රයිට්ස් කියන හියුමැනිටි කියන දේ අඩු කරන්නේ. අපි ඒවා ගොඩක් බලලා ඔෆිසර්ස්ලාට හරියට කියලා මේක හරිය දෙයක් නම් ඒක හරි කෙනාට ලබා දෙන්න, ඔක්කොම ඒගොල්ලන් ඔප්පු කරන ඩොකියුමන්ට්ස් ඒගොල්ලන් පෙන්නන දේවල් ඔක්කොම හරිද කියලා බලන්න. ඒ වගේ ගොඩාක් අපි චෙක් කරලා බලනවා ඒ වගේ දෙයක් කියලා ඒගොල්ලන් ඒක කතා කරුවා. ඉතින් මොකද
දැන් ස්ටඩන්ස් ලටත් එතකොට වක් පමිට එක්ස් පයි වෙච්ච කටයරත් ඉතින් ඒගොලන්ටත් කරගන්න දෙයක් නැතිවන අන්තිමට මොකද කරන්න ඒගොලන්ුත් එසයිලම් එකට ඇප්ලයි කරනවා. ඉතින් එතකොට ඉතින් ඒකයි අනිත් එක තමයි විසිට වීසාවිල්ල මාස 6ක් විතර ඉඳලා එතකොට එලියට යන්න කාලය එනකොට මොකද වීසා එක මේ හම්බෙනවා පාස්පෝට් එකේ වැලිඩේෂන් එක අනුමෝද පාස්පෝට් එකේ වැලිඩේෂන් එක අවුරුදු 7කට තියෙනවා නම් විසිට් එක වදිනවා අවුරුදු 7කටම. ඉතින් එතකොට ඔයගලන්ට එවරි 6 මන්ත් රටෙන් එළියට ගිහිල්ලා එන්න පුළුවන් ආපහු කැනඩාවට ඇතුල් වෙන්න පුළුවන් මාස 6ක් ඉන්න පුළුවන් මාස 6ක් ආපහු මාස ගිහිල්ලා අනිත් පැත්තට හැරිලා අනිත් පැත්තට එන්න ආපහු මාස 6ක් ඉන්න. ඉතින් මේගොල්ලන් කරන්නේ එළියට යන්නේ. ඉතින් ඊට පස්සේ රෙෆියුජි ක්ලේම් එකක් දානවා. ඉතින් ඒක ගොඩක් නැති කරන්න හින්දා ඉතින් ඇත්තටම මේ ඉදිරියේදී කාලෙදී ගොඩක් කටියට විසිට් වීසා අරන් කැනඩාවට එන්න බැරි වෙයි. මොකද මේගොල්ලන් බලනවා ගොඩක් ඒගොල්ලන් බලයි මේ රික්වයර්මන්ට්ස් විසිට් වලට එන්න සල්ලි පැත්තෙන් ඒව පොඩක් වැඩි කරා. ඉතින් ඒ වගේ රික්වයර්මන්ට්ස් එකත් එක්කට ඒගොල්ලන් ප්‍රූෆ් කරන ડોකියුමන්ට්ස් එහෙම ගොඩක් දේවල් වැඩි කරයි. ඉතින් එතකොටම ජෙනෙවින් විසිටර්ස්ලා විතරයි මේගොල්ලන් රටට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේ දේකුත් වෙයි කියලා මේ සමුළු ඒගොල්ලන් කතා වුණා. ඉතින් මේගොල්ලන් බජට් එක ඉන්ක්‍රීස් කළා තියෙනවා 159 මිලියන් කැනඩියන් ඩොලර්ස් for 2025. I think තව 752 මිලියන් වගේ ගාණක් ඊළඟ අවුරුදු පහට ඒගොල්ලන් රිසර්ව් කරලා තියෙනවා මේ ෆ්‍රොඩ් මේ ඇසයිලම් වල තියෙන ෆ්‍රොඩ් නවත්තන්න. එතකොට ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක තව වැඩි කරන්න. ඉතින් ඒ වගේ දේවල් ඒගොල්ලන් ඒකට මෙයා කරලා තිනා හරීම කට්ටියට විතරක් බලලා මේ හරි විදියට මේ කැනඩාවට ඇවිල්ලා ඇසයිලම් ඉල්ලන කට්ටියට ඉතින් ඇත්තටම ඒගොල්ලන්ට කරදරයක් තියෙනවා. ඒ වගේ දෙයකට ඒගොල්ලන් මොහොන දෙනවා. ඒ වගේ දේවල් හරියටම බලලා ඒ ડોකියුමන්ට්ස් හරියටම ප්‍රූෆ්ද කියලා බලන්න. ඉතින් ඒ වගේ ගානක් ඒගොල්ලන් යොදලා තිනා මොකද ඉතින් ඒගොල්ලන්ට ඕනේ කරලා තියෙනවා බොරුවට මෙහෙට එන කට්ටියව නවත්වන්න ඇත්ත වශයෙන්ම. ඉතින් මේ කියපු හැම දෙයක්ම ඒගොල්ලන් නොවැම්බර් 1 2024 ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න තමයි යන්නේ. ඉතින් කැනඩාවට එන එක තව තවත් ගොඩක් චැලෙන්ජ් එකකට පත් වෙලා තියෙන. ඉතින් ඕගලන්ගුත් ඕගලන්ගේ හැම දෙයක්ම හරියාකාරව හරි විදියට හැම දෙයක්ම හරි පාත්වේකකින් තෝරගන්න එන්නේ කොහොමද කියලා. ඉතින් කිසිම දෙයක් ෆ්‍රොඩ් ડોකියුමන්ට්ස් මුකුත් ඒ වගේ දේවල් දෙන්න බලාපොරොත්තු වෙන්න එපා. හැම දෙයක්ම හරියට බලන්න ඕගලන් කැනඩා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ නීති රීති මොනවාද වෙනස් වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවල් බලලා ඕගලන්ගුත් 2025 2026 2027 කැනඩාවට එන්න බලාපොරොත්තු වෙනවා. දැම්ම ඉඳන් ඒ වලට ලෑස්ති වෙන්න. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් අද වීඩියෝ එකක් ටිකක් දිග වැඩි. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අරන් වෙන දවසකෙන් නම් අලුත් නීති රීති මොන හරි ඒගොල්ලන් ඉන්ට්‍රඩියුස් කරලා දුන්නොත් අලුත් PNP ප්‍රෝග්‍රෑම් එතකොට ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් කොහොමත් ඒගොල්ලන් මේ ෆෝල්ස් වල ඉන්ට්‍රඩියුස් කරලා දෙයි. ඉතින් ඒ වගේ එකක් ආවොත් ඔයගොල්ලන්ට අපේ චැනල් එකෙන් අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නයි ගැන විස්තර ටිකක් කියලා අපි දන්න විදියට. ඉතින් මම හැම වීඩියෝ එකම කියනා වගේ අපි අවල ඉමිග්‍රේෂන් චැනල් එකක් නෙමෙයි. ඉතින් අපි ගේන වීඩියෝස් අපේ චැනල් එක බලන කට්ටියට ඉතින් යම් කිසි ආකාරයක උදව්වක් වෙයි කියලා හිතලා තමයි මේ වගේ දේවල් අපි දන්න ප්‍රමාණයෙන් අපි ඔයගලන්ට දැනුම් දෙන්න බලන්නේ. ඉතින් ඔගලංගුත් ඉතින් මම කියපු විදියට හැමදේම පිළිගන්න එපා. ඔගලංගුත් පොඩක් ගිහිල්ලා වෙබ්සයිට්ස් වල බලන්න, තවත් YouTube channels එහෙම තියෙන ඒවල පොඩක් බලන්න. ඉතින් මට පුළුවන් විදියට තමයි ඔයගලන්ට මේ හැම දෙයක්ම තේරුම් කරලා දෙන්න හදන්නේ. ඉතින් ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා බලන්න දාන්න අපේ වීඩියෝ ගැටින්. එතකොට ඉතින් අපිට පුළුවන් විදියට අපිට Q&A session එකක් ඔයගලන්ට අරන් ඉන්න බලන්නම්. ඒ වලට හරියම උත්තර ටික ඉන්ටර්නෙට් එකෙන් බලලා කැනඩා වෙබ්සයිට් එකෙන් බලලා අපි ඔයගලන්ට හරියාකාරව පිළිතුරක් ලබා දෙන්න බලන්න. ඉතින් අදත් ඔයා අපේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් අමතක කරන්න එපා channel එක subscribe කරන්න, video එකට like කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. එතකොට video එකක් දාපු ගමන් ඔයගලන්ට notification එකේ. ඉතින් ගිහිල්ලා එන්න. ඔයගලන් සෙල් දනාටම ජය වේවා.